උත්සාහය මාචාර්ය සුනිල් ආරත් සම්පූර්ණ පවන වැඩසටහන රිවි එතුමා ගෙනාව මේ අදහස් අපි ගායනා කළා නිසා මේක හරියටම මම හිතන්නේ දැන් තමයි තරුණ ජවය හරිගින් අද අරගල භූමියේ ජනතාව එලෙසම රැඳී සිටියා අලුත් අවුරුද්දට ගෙවල් වලට යන්නට තරුණයින් පොරකටියයි බලා සිටියේ පාලකයින්ට දැකගත හැකි වූයේ අලුත් අවුරුද්ද පෙනෙන නොපෙනෙන මානේ බස්වල පොල් පැටවුවාසේ මිනිසුන් Taman හම්බ කරගත්ත කී හරි මුදල් ටික අතේ තියාගෙන අම්මලා තාත්තලාත් එක්ක අවුරුදු කනවට වැඩිය මේ පාර අපේ රටේ තාරුණ්‍ය ජව සම්පන්න තීරණයක් ගන්නවා අම්මේ මම මේ පාර අවුරුද්දට ගෙදර එන්නේ නැහැ රට බේර ගැනීම අපේට අංක 1 මේ බොහෝ අරගල කරුවන්ගේ බලාපොරොත්තුව බවට පත් තිබුණා සමාජ මාධ්‍ය ඉදිරියේ තවමත් දේශපාලන පක්ෂවලට කඩේ යන උදවිය සටහන් තබා තිබෙන්නේ ඉතාමත්ම නිර්ලජ්ජිත ආකාරයේ ඉතාමත්ම අප්‍රසන්න පෝස්ට් වලින් ඔවුන්ට සංග්‍රහ කරද්දී ඔවුන් තමන්ගේ ජීවිත පරදුවට තබා ගනිමින් තවදුරටත් අරගලේ නියැලෙනවා අද අරගලේ නියැලුණු අයට තවත් ඔක්සිජන් සැපීමක් තවත් ශක්තියක් බවට පත් වූයේ පවන හරහා අරගලයේදී ගී ගැයූ අය නන්දා මාලිනිය අද අරගල භූමියට පැමිණීමයි. ගෝඨා ගෝගම ගම්මානයට අද පැමිණි සුවිශේෂී අමුත්තාවෝයේ නන්දා මාලිනියයි. ඇගේ හඬ සත්‍යවාදී හඬක ලෙසින් 1988-89 කාලවකවානුවේ සිට තහනම් කෙරුණු ප්‍රසංග හරහා පවා යුක්තිය වෙනුවෙන් ඇය ගී ගැයුවා. දේශපාලකයින්ගේ වේදිකාවල ගීත කෝකිලාවියන් නොවුණු දේශපාලකයින්ගේ රෙදි හොදන්නට නොගිය අපූරු කලාකාරණියක ලෙසින් කොන්දක් ඇති කලාකාරණියක ලෙසින් අද නන්දා මාලිනිය මෙරට අරගල භූමියේ සිටින තරුණ ප්‍රජාවට දහසක් බලාපොරොත්තු තවදුරටත් ශක්තිමත් කරමින් අද අරගල භූමියට පැමිණියා. එය අපට ඉතාමත්ම සතුට දනවන කාරණයක් වගකිව යුතුය. එලෙසින්ම මහාචාර්ය සුනිල් ආරියරත්නයන් එවැගේම තමයි ශ්‍රී ලංකාවේ සම්මානනීය නිලි ස්වර්ණා මල්ලවාරච්චි එවැගේම අපදුටුවා බුද්ධි වික්‍රම මේ අයත් විශේෂයෙන්ම මෙම අරගල භූමියට පැමිණීම තරුණ අරගල කරුවන්ට මහා හයියක් බවට පත් වුණා. ඇත්තටම ලංකාවේ දේශපාලනයේ ඇතුළත ගිහිල් අනේ සර් සර් තමයි මේ රට බේරගන්න එකම හයිය මාගේ නාමය මහින්ද නාමය කිය කිය බයිලා ගහපු කලාකාරය ඔබට මතක ඇතිනේ වේදිකාවල ගිහිල්ලා රෙදි නැතුව කඩේ ගිහිල්ලා ඇස් දෙක පියාගන්න එතකොට ඔබට එතනදී හමු වේවි ගෝඨාභය රාජපක්ෂ මේ ආකාරයේ කලාකරුවෝ තමන්ගේ නිර්වස්ත්‍රව කලාව විකුණගෙන දේශපාලනය වෙනුවෙන් කඩේ ගියපු හැටි මතකනේ එහෙම ගියපු අය මහසෙන්ද දියසෙන්ද කිය කිය සින්දු හදලා අද වෙද්දි කරණම් ගහපු එක එක බයිලා කාරයොත් ඉන්නවා කොහොම හරි කමක් නැහැ මේ වෙද්දි නන්දා මාලිනිය හරි පැත්තේ හිට ගැනීම පිළිබඳ අපට ඇත්තේ අපරිමිත සතුටකි ඒ අනුව අප බෙහෙවින්ම ඇයට ස්තුතිවන්ත වෙනවා අද අරගල කරුවන්ට ජවය සපයන්නට නන්දා මාලිනිය පැමිණීම පිළිබඳව ඒ නිසා මේ අරගලය තවදුරටත් තීව්‍ර කර ගැනීම සිදු කළ යුතුයයි කියාගෙන ආපෝ නාගානන්දව පවා පන්නා දමන්නට අරගල කරුවන් ක්‍රියාත්මක වීම තුල පෙනෙන්නේ මෙය දේශපාලන අරගලයක් නොව තමන්ගේ අම්මා බේරා ගන්නට දූ දරුවන් කරන අරගලයක් බවට මෙය දැන් පත්ව ඇත